සුවපත් වේවා පින්වතුනි. මම ආචාර්ය ගයනි රණසිංහ විශ්වවිද්‍යාලයක කථිකාචාර්යවරියක් විදිහට සේවය කරනවා. ඉතින් මම අද ඔබට පවසන්න යන්නේ ඔබේ ජීවිතයට ඉතාම වැදගත් වේ කියලා හිතන කරුණු කාරණා කිහිපයක්. මම පුංචි කාලේ ඉඳන්ම මේ බුදුදහම ගැන බුදු පියාණන් වහන්සේ මේ සත්වයා මෙරි ඉපදීපදී යන මේ සංසාර ගමනට හේතුව මොකක්ද කියලා වදාළ ඒ උතුම් දේශනාව පිළිබඳ යම්කිසි ගවේෂණයක් සිද්ධ කරා. ඒ සඳහා මේ අපේ මේ ශ්‍රී ලංකාව තුල ගිහි පැවිදි උගත් හැමදෙනා විසින්ම රචනා කරලා තියෙන බොහෝ බෞද්ධ පොත්පත් කියෙව්වා. ඒ වගේම දහම් පාසල් අධ්‍යාපනය ලැබුවා. මේ දහම් පාසල් අධ්‍යාපනය තුලත් මා පරිශීලනය කරපු පොත්පත් තුලත් මට දැනගන්නට ලැබුණේ අපට අන්ත දෙකක් පෙන්නනවා. අද කාලයේ බොහොම පුළුවන් තරම් පින්කම් කරන්න පින්කම් තුල අපට කවදා හෝ දිව්‍ය සපතක් ලබා ගන්න පුළුවන්. පව්කම් කරොත් අපායට යන්න පුළුවන් කියන අන්ත දෙකක් තුල අපිට අන්ත දෙකක් පෙන්වා දීලා ඒ අන්තෙන් කැමැති අන්තයකට යන්න පින් කරන්න කැමැති අය පින් කරන්නත් පව් කරන්න අකමැති අය පවින් මිදී නිදහස් වෙන්නත් ඒ වගේ බුද්ධාගමේ බෞද්ධ වටපිටාවක් තුල තමයි ජීවත් වුනේ. මා කියවපු හුඟක් පොත්පත්වල සඳහන් වෙලා තිබුණේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් තුල අපේ පැතුම් ප්‍රාර්ථනා පොදි බැඳ බැඳා පුළුවන් තරම් නිවන ප්‍රාර්ථනා කරන විදිහේ ක්‍රමවේදයක්. ඒ වගේම දුකක් කරදරයක් ආපු වෙලාවට බෝධි පූජාවක් තියන්න, ග්‍රහ පූජා තියන්න, ඒ වගේම දෙවියන්ට පූජාවට්ටි තියන්න, දේව පූජා පවත්වන්න, ඒ වගේම තොවිල් පවිල් බලි ශාන්ති කර්ම ආදී වලින් සැදුම්ලත් පරිසරයක තමයි මේ කාලය ගත කෙරුණේ. ඉතින් මෙහෙම බෞද්ධ වඩපිටාවක හැදුණු වැඩුණු අපට විශේෂයෙන් මම මේ කරපු පරීක්ෂණයේදී මට කියවන්නට ලැබුණා ගෞරවනීය අතිපූජනීය පූජ්‍ය මීවනපලානී සිරි ධම්මාලංකාර ස්වාමින් වහන්සේ විසින් රචනා කරපු උතුම් ධර්ම පුස්තකයක්. ඒ තමයි නිවන් දැකීමට උපකාර වෙන පරම පවිත්‍ර සිරි සද්ධර්මයේ කියන මේ උතුම් ධර්ම පුස්තකය. ඉතින් පින්වතුනි, මම මේ දහම් පොත පරිශීලනය කරන්න යොමු වෙනකොට මට ඇත්තටම තේරුම් ගියා මේ නම් පුබ්බේ අනුසුතේසු ධම්මේසු කියන පෙර නොඇසු විරු දහමක්මයි මේ ධර්ම පුස්තකයේ අඩංගු වෙන්නේ කියලා. මේ ධර්ම පුස්තකයේ ආරම්භයේදීම කියලා තියෙනවා පරම දුර්ලභෝ manussත්ත්ව පටිලාභෝ කියලා. මිනිසත් බව ලැබීම උතුම් කරුණු අතරින්ද උතුම්ම වේ කියලා. පින්වතුනි, බුදුපියාණන් වහන්සේ දේශනා කරේ manussත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා. කවදාවත් කිව්වේ නැහැ දේවත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලාවත්, බ්‍රහ්මත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලාවත්. එහෙනම් අපි මේ මුලාවක පටලැවිලා භාවනා ක්‍රමවේදයන් ඔස්සේ බ්‍රහ්ම සහව්‍යත්වයට ප්‍රත් වෙන්න, බ්‍රහ්ම ලෝකවල උපදින්නටයි පැතුම් ප්‍රාර්ථනා පොදි බඳින්නේ. පුළුවන් තරම් පුණ්‍යාභිසංකාර පින්කම් කරා දිව්‍ය තලවල හිර වෙලා මේ සසර ගමන දිග්ගස්ස ගන්නයි මේ කරුණු කාරණා සිද්ධ කරන්නේ. එහෙමනම් බුදු පියාණන් වහන්සේ manussත්ත්ව පටිලාභෝ පරම දුර්ලභෝ කියලා දේශනා කරපු ඒ උතුම් ධර්ම පාඨයේ අති මහත් වූ ගාම්භීරත්වය අවබෝධ කරගන්න මේ ධර්ම පුස්තකයේ පළමු පිටුපෙළ මට මහා උපකාරයක් වුණා. මනුස්සෙක් වෙච්ච කෙනෙකුට තමයි මේ බඹයක් පමණ වූ ශරීරය තුලින් බුදුපියාණන් වහන්සේ පෙන්වා දීපු තුල් ලෝකයේම දකින්න පුළුවන්. කාම ලෝකය, රූප ලෝකය, අරූප ලෝකය කියන තුල් ලෝකයේමත් මේ අපි තුල ක්‍රියාත්මක වෙන ගති තල 31මත් ගති 31මත් දකින්න පුළුවන් එකම සතා තමයි manussතා. එහෙනම් මන උස්ස වෙච්ච manussේකුට පමණමයි Taman තුල ක්‍රියාත්මක වෙන මේ තුල් ලෝකයේම දැකලා තුල් ලෝකයේම මිදී නිදහස් වෙන ක්‍රමවේදය දැක ගන්න පුළුවන් බව මේ උතුම් ධර්ම පුස්තකයේ පළමුව වටහා ගත්තා. ඒ වගේම මේ ධර්ම පුස්තකයේ අඩංගු වෙනවා බුද්ධාගම හා උතුම් බුද්ධ ධර්මයේ පිළිබඳ අපූර්ව විග්‍රහයක්. අපි සීළු දෙනාම හිතාගෙන හිටියේ උපතින් බෞද්ධයෝ වෙච්ච නිසා අපි හිතුවා අපි කවදා හෝ නිවන් දකිනවාමයි ඒ නිවන අපට ලබා ගන්න පුළුවන්
ප්‍රාර්ථනා කරලා පැතුම් පොදි බදලා යැදුම් පිදුම් වැදුම් පැතුම් තුලින් පුළුවන් තරම් පින්කම් කරලා කියන එක. පින්වතුනි, ඒ බුද්ධ ධර්මය කියන එකත් බුද්ධාගම කියන එකත් අතරේ අහසට පොළොව මෙන් විශාල පරතරයක් තියෙනවා කියන එක වැටහුනේ මේ ධර්ම පුස්තකය අතටපත් වෙලා මේ ධර්මතාවයේ කන වැකුණු විටයි. එහෙමනම් නිවන් දැකීමේ අනුකුමක්ද කියන එක මම මට ගුරුහරුකම් කරපු ගිහි පැවිදි සියලුම දෙනා මේ පොත්පත් ලියූ සෑම දෙනාම ඇත්තටම අපට අපිව යොමු කරේ අද අපට නිවන් දකින්න බෑ. අපට නිවන් දකින්නත් බෑ, ඔබට නිවන් දකින්නත් බෑ කියන තැන ඉඳන් තමයි මේ සෙළු දෙනා කතා කළේ. එහෙමනම් නිවන පිළිබඳ අනුමාන ඥානයක් හෝ ලබන්න පුළුවන් වෙන්නේ නිබ්බානගාමී මාර්ගය දැනදකගත් උත්තමයෙකුගෙන් ඒ ගැන කරන දේශනාවක් කනවැකීම හරහමයි. අපි කවදාවත් නුදුටු දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. අපි නොලද අත්දැකීමක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න බෑ. එහෙනම් නිවන් මඟ පසක් කරගත්ත අරිය උත්තමයෙකුටම පමණමයි නිවන පිළිබඳ අනුමාන ඥානයක්කින් යම්කිසි ඒ නිවන නිබ්බාන සුව යනු මොකක්ද කියන එකට අර්ථකථනයක් සිද්ධ කරන්න පුළුවන්. එහෙමනම් මේ පොතේ ඊළඟ පරිච්ඡේදය තුළ නිවන් දැකීමේ අනු කුමක්ද කියන එක ගැන ඔය පින්වත් ඇත්තන්ටත් අපූර්ව විග්‍රහයක් අනුමාන ඥානයක් විදිහට ලබා ගන්න පුළුවන් කියන එක මගේ විශ්වාසය. ඒ වගේම පින්වතුනි, සම්මතේ හා පරමාර්ථ ධර්ම කියන එක හතරවෙනි කොටස යටතේ විස්තර කරනවා. සම්මතයක් තුල හිර වෙලා ඉන්න අපි විසින්ම හදාගත්ත ප්‍රඥාප්ති තුල, නීති රාමු තුල, පන්සිල් තුල, අටසිල් තුල, දසසිල් තුල හිර වෙලා මේකමයි නිබ්බානගාමී මාර්ගය කියලා අපිම පනවාගත්ත රාමුවකට කොටු වෙලා සිල් රැකලාම නිවන් දකින්න පුළුවන් කියන වැරදි මතයක වැරදි දැක්මක හිටියා. හැබැයි බුද්ධ භාෂිතේ බුදුපියාණන් වහන්සේ දේශනා කරේ, නහි සීල වතං හොන්ති අට්ටක්කරා තීන පදා සම්බුද්දේන ප්‍රකාශිතා කියලා. සීලය කියලා කියන්නේ වතක් නොවේ, අකුරු අටකුත් පද තුනකින් යුත් අනිච්ච දුක්ඛ අනත්ත කියන මේ උතුම් ධර්මතාවයේ දැනදක ගැනීම තුලමයි කෙනෙක් සීලයේ පිහිටන්නේ. එහෙමනම් මේ සම්මතය තුල හිරවලා ඉන්න අපට, මේ වේරමණී සීලය තුල ප්‍රතිපදාවක් කරා හිරවලා ඉන්න අපිට, එතනින් එහා ගියපු පාණාතිපාතා වේරමණී වලට එහා ගිය පාණාතිපායම් පාණාති පාතා පහය පාණාති පාතා පටිවිරතෝ හෝති කියන පරමාර්ථයේ විද බලන්න පුළුවන් බව තේරුම් ගියේ දැනදක ගත්තේ මේ ධර්ම පුස්තකයෙන් උන්වහන්සේ දේශනා කළ වදාළ උතුම් දේශනා තුලින් කියන එක මගේ අත්දැකීම. ඒ වගේම පින්වතුනි, ශ්‍රද්ධාව හා භක්තිය අපූර්ව වචන දෙකක්. අපි පින්වත් හැම දෙනාම මේ තුල වැරදියට හිර වෙලා ඉන්නවා, වැරදි අදහසක් තියන් ඉන්නවා. ඇත්තටම කියනවා නම් ශ්‍රද්ධාව කියලා කියන්නේ මේ උතුම් සිරිසත් ධර්මය හේතුඵල දහම දැනදක ගැනීම තුලම අප තුල ඇති වෙන දෙයක්. හැබැයි භක්තිය කියලා කියන්නේ ඕන කෙනෙක් තුල, ආගමක් තුල අපි හැමෝම භක්තිවන්තයෙක් වෙන්න පුළුවන්. අපි අදහන්නෙක් වෙන්න පුළුවන්, අනුගාමිකයෙක් වෙන්න පුළුවන්. ඒ අය කියන දේ ඇත්ත නිවරදී කියලා ඒ අන්ධ භක්තියකින් මුලා වෙලා ඒ තුල හිර වෙන්න පුළුවන්. හැබැයි ශ්‍රද්ධාව කියන එක කෙනෙක් තුල ඇති වෙන්නේම බුදු පියාණන් වහන්සේ ස්වන් වූ ඥාණයෙන්ම නිරාවරණය කරපු මේ උතුම් වූ පටිච්ච සමුප්පාද ධර්මතාවය, සිරි සද්ධර්මය දැන දැක ගැනීම තුලමමයි. එහෙනම් ශ්‍රද්ධාව භක්තිය කියන අපූර්ව වචන දෙකේ අහසට පොළොව මෙන් තියෙන මේ වෙනස වටහා ගන්න පුළුවන්කම ලැබුණේ මේ උතුම් සිරිසත් ධර්මයේ කන වැකීමෙන්මයි. ඒ වගේම පින්වතුනි, අපි දහම් පාසල් අධ්‍යාපනය තුල පරිශීරණය කරපු පොත්පත් තුල අපි හිතාගෙන හිටියා පිනයි කුසලයයි කියන්නේ එකක් කියලා. පින්වතුනි, පින් හෝ වේවා පව් හෝ වේවා, මේ පින් කියන දේ අපි අලෝභයෙන් අද්වේෂයෙන් අමෝහ බවක් විදිහට සකස් කරන බවත්, පව කියන දේ තුලත් දෙකේම තියෙන්නේ සසර ගමනට හේතු වෙන කරුණුකාරණා රසක් බවත්, සංගතියක් බවත්, සසර ගමනට හේතු වෙන කර්ම බීජම උත්පාදනයක් බවත්
කුසලය කියලා කියන්නේ සසර ගමනට හේතු වෙන කුණු සලා අස්කිරීමක් කියන උතුම් වූ පටිච්ච සමුප්පාද දේශනාව තුළම පිනයි කුසලයයි දෙක අතර මහා වෙනසක් තියෙන අති මහත් වූ ගාම්භීර වූ ධර්මතාවය තේරුම් ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම පින්වතුනි, ඊළඟට අපූර්ව විග්‍රහයක් මේ ධර්ම පුස්තකයේ තියෙනවා. සිත, විඥාණය, මනස හා චිත්තය. දැන් අපිට ගොඩාක් අයට මේ සම්මතයේ ඉන්න බෞද්ධය වෙච්ච අපි හැමෝම සිත කියන වචනය තමයි සම්මතයේ පාවිච්චි කරන්නේ. හැබැයි බුද්ධ භාෂිතේ සිත වෙනුවට වචන අටක් තියෙනවා. අපි විඥාන ස්කන්ධය කියනවා, විඥාන කියනවා. එතකොට මනෝ, මනසං, හදයම්, පණ්ඩරම්, මනායතනං ආදී වශයෙන් මේ චිත්ත කියන පිරිසුදු අවස්ථාව මේ කෙනෙක් තුළ ඇතිවන විග්‍රහය අපූර්වවට විස්තර කරලා මේ විඥාන ශක්තිය නිසාමයි, කර්මබීජ රැස්කිරීම නිසාමයි, මනස කිලුට වීම නිසාමයි සංසාර ගැටයට මේ පෘථග්ජන සත්වයා අහු වෙන්නේ, සසර ගමනට හේතු සකස් කරන්නේ සිත පිළිබඳ අපූර්ව විග්‍රහයක් කරපු ඒ අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේගේ බුද්ධ භාෂිතය මනාවට මේ පොත තුළ විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම පින්වතුනි, අපි අහලා තියෙනවා මේ සියලු සබ්බේ පුතග්ජනා උම්මත්තක. මේ උමතුව නිසාම අපි සියලු දෙනාම සබ්බේ සත් අහරට්ටිතිකා වෙලා මේ සතර ආහාර තුල විඥාන ආහාර, කබලින්කාර ආහාර, සම්පස්ස ආහාර, සංචේතන ආහාර තුලින් සසර ගමනට කර්ම බීජ රැස් කරන ආකාරයේ අපූර්වවට විග්‍රහ කරලා තියෙනවා. ඒ වගේම මේ කරුණු කාරණා කෙමෙන් කෙමෙන් කියවත් එන්දී අපට දැනගන්න පුළුවන් අපි මේ මගේ ඇඟ, මගේ ශරීරය කිය කියා මේ නහවලා, කවලා, පොවලා මේ රැකගන්නා මේ කරජ කාය තුල අපි නොදන්නා පරම සත්‍යය. අපි හිතන්නේ මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවා, කරජ කායක් පවතිනවා කියලා. හැබැයි පින්වතුනි, ඇත්ත දැනගත්තොත් තේරෙනවා මේ කරජකායක් තුල කර්මජකායකුත්, ඒ කර්මජකාය තුල අනවරත සංසාරේ අපි රැස් කරගත් විඥාන බීජ පොදියක්, ආසව පොදියක්, ගති පොදියක් තැම්පත් වෙලා තියෙන බව. එහෙනම් ඒ විඥාන බීජ පොදිය තැම්පත් වෙලා තියෙන කර්මජකාය හා මේ අපිට මස් ඇහැට විද්‍යාමාන වෙන කරජකාය අතර සම්බන්ධතාවයක් ඇති කරන චිත්තජකාය හරහා මේ කායේ කාය ක්‍රියාත්මක වෙන අපූර්ව මනාවට තමන් තුළින් දැක ගන්න පුළුවන් වෙන්නේ මේ ත්‍රිජකාය ගැන හොඳ දැනුමක් තමන් ලබා ගැනීමෙන්මයි. එහෙමනම් පෙර නොඇසූ විරු දහමක් මේ ත්‍රිජකය කියන මාතෘකාව යටතේ මේ සිරිසත් ධර්ම උතුම් ධර්ම පුස්තකය තුළ විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි අද බොහෝ දෙනෙකුට ගැටලුවක් වෙලා තියෙනවා පංචස්කන්ධය හා පංච උපාදානස්කන්ධය. පින්වතුනි, රූප, වේදනා, සංඥා, සංකාර කියන පංචස්කන්ධය රූපස්කන්ධයක්, වේදනා ස්කන්ධයක්, සංකාර ස්කන්ධයක්, ඒ වගේම අපි විඥාන ස්කන්ධයක් අතරේ විදිහට රූප, වේදනා, සංඥා, සංකාර, පංච උපාදානස්කන්ධයක් විදිහට අපි අජ්ජත්තේනුත් බාහිරිනුත් මේ උපාදානය කරගන්නේම අවිද්‍යාව නිසාම බව, අවිද්‍යා මූල පටිච්ච සමුප්පාදය නිසාම බව අපූර්වවට විස්තර කරලා තියෙනවා. ඒ වගේම තමයි පෙර නොඇසූ විරුහු අති ගහම්බීර බුද්ධ භාෂිතයේ මෙතෙක් කාලයක් යටපත් වෙලා තිබුණු ඒ අති මහත් වූ ගහම්බීර දේශනාව බුද්ධ භාෂිතයේ සන්දේශනාව. අපි සන් කියලා මෙතෙක් කලක් හිතුවේ පින්වතුනි අපි ඉගෙන ගත්තේ සන් කියන්නේ නිපාතයක් කියලා. නොදන්නා කමට එහෙම කිව්වට පටිච්ච සංඋප්පාද ධර්මතාවයේ තුල සංසාර සාරෝග විනීත නීසං කියන ගාථාවේ සම්පද 24ක් තියෙනවා. පටිච්ච වෙලා සං උපාද වෙන මේ සං කියන උතුම් බුද්ධ භාෂිතයට පණ පෙවලා ඒට නියම නිවැරදි අර්ථකථනයක් කරලා සන්දේශනාව ගැන පෙර නොඇසූ විරෝධ ධර්මතාවයක් මේ උතුම් ධර්ම පුස්තකයේ විස්තර කරලා තියෙනවා. පින්වතුනි, මේ දහම කියවන්න ඔබට අනිවාර්යයෙන්ම හැඟේවි ඔබ පෙර නොඇසූ විරෝධ දහමක්මයි කියලා. එහෙනම් බුදු පියාණන් වහන්සේ පටිච්ච සං උපාද දේශනාව හරහා
සංසාර හරහා ඒ වගේම සංඛාර කියන මේ හැම වචනයකම අන්තර්ගත වෙලා තියෙන සං කියන පදය කුමක්ද? ඒ සංදේශනාවක් කන නොවැකුණු කියවා නොමැති නොඇසූ පුද්ගලයෙකුට මේ දහම වටහා ගැනීම විහිළුවක්. මේ දහම වටහා ගන්න නම් පින්වතුනි සංදේශනාවක් අනිවාර්යයෙන්ම ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් ද්වතාවය සංදේශනාවත් එක්කම ද්වතාවය දෙපත්තක් තියෙනවා. අපි දන්නවා, අපි සියලු දෙනාම දන්නවා අපේ ජීවිතේ හොඳයි නරකයි යහපත් අයහපත් කියලා දෙපැත්තක් තියෙනවා. හැබැයි අපි යහපත් කියලා හෝ හොඳයි කියලා හෝ නරකයි කියලා හෝ මේ තීරණය කරන්නේ සම්මතයකට අපි කොටු කරගත්ත රාමුවකට පටහැනිවයි මේ දේ හොඳයි මේ දේ නරකයි කියලා කියන්නේ. පින්වතුනි, අපි හොඳයි කියලා ප්‍රියන්තෙට ගිහින් ඇලෙන්නෙත් නරකයි කියලා ප්‍රියන්තෙට ගිහිල්ලා ගැටෙන්නෙත් මත් වෙලා මත් වීමකින්මයි. බුදුපියාණන් වහන්සේ දේශනා කරේ උබ්බය අන්තේ අනුපගම්ම මච්චිමා පටිපදා. පිරි අන්තය වුණත් අපිරි අන්තය වුණත් ප්‍රිය අන්තය හරහා හොඳයි කියලා ඇලුනත් අපිරි අන්තය හරහා සම්මතයෙන් අපි පනවාගත් දෙයකට නරකයි කියලා ගැටුණත් ඒ දෙක අතර තියෙන්නේ මත්වීමක් මුලාවක්. එහෙමනම් අවිද්‍යාව නිසා අපි මේ සංසාර ගැටයට අහුවෙන හැටි, මේ උභය අන්තයකට අහුවෙන හැටි, මත්වීම නිසාම අහුවෙන මච්චී මා කියන මච්චී කියපු මේ මත්වීමෙන් අවිද්‍යාවෙන් මිදෙන ක්‍රමවේදය තමයි මච්චිමා පටිපදා. එහෙමනම් පිරියන්තයත් අපිරියන්තයත් දෙකම කියන දෙකට අපි අහුවෙන්නේ අපේ කැමැත්තට කැමැත්තෙන්ම බැඳිලා ඉච්ඡට පටිච්ච වෙලා පටිච්ඡට අභිච්ච වෙලා නිච්ච කර ගැනීම තුළමයි. එහෙනම් නිච්චයි සුඛයි අත්තයි කියන මේ ධර්මතාවයෙන්මයි පිරියන්තයට හෝ අපිරියන්තයට ගැටෙන්නේ. පිරි අපිරියන්ත දෙකම තුළ තියෙන්නේ නිච්ච සුඛ අත්ත කියන අසුව ධර්මතාවේ. බුදුපියාණන් වහන්සේ දේශනා කරේ මේ අන්ත දෙකටම අහුවෙන්න මත්වීමට හේතුව දකින්න ඒ හේතුව දකින කෙනා තුළ අවිද්‍යාව දුරලා විද්‍යා උදපාදි, විද්‍යාව මතුවෙනවා, සත්‍ය දකිනවා. සත්‍ය තමයි පින්වතුනි මේ සියලු සංඛාර, මේ සියලු සංගැටේවට, සියලු සංසාර චක්‍රයට හේතුව මේ සියලු දේ නිච්චයි සුඛයි අත්තයි කියා ගැනීම. එහෙනම් අනිච්ච බව යද නිච්ඡං තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. යමක් නිච්චයි කියලා ගත්තද නිච්ච න නිච්ච වීම හරහා අනිච්ච බව, දුක්ඛ බව, අනාත වෙන බව, විපරිණාම ධම්මතාවේ උරුම වෙන උතුම් වූ ත්‍රිලක්ෂණය බුද්ධ භාෂිතයේ මේ ඕනෑම සංකතයක අඩංගු ලක්ෂණ තුන වෙච්ච අනිච්ච දුක්ඛ අනාත්ත කියන සුවධර්මතාත්තාවය තමයි අපි දැනගන්න ඕනි. අනිච්ච දුක්ඛ අනාත්ත කියන සුවධර්මතාවයටත් නිච්ච සුඛාත්ත කියන අසුව ධර්මතාවයත් තමයි මේ බුද්ධ භාෂිතේ කොඳුනාරටිය. එහෙනම් සුව අසූ දහසක් ධර්මස්කන්ධය කියලා බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ මේ උතුම් වූ බුද්ධ භාෂිතයයි. පින්වතුනි, එය 84 දහසක් ධර්මස්කන්ධය නෙවෙයි. කවුරු හෝ කෙනෙක් පදපරම විදිහට පරිවර්තනයේදී මේ සුව 80 දහසක් ධර්මස්කන්ධයට ඉලක්කමක් ආදේශ කරා, එදා තමයි අපේ මේ බුද්ධ භාෂිතේ වැළලිලා යටපත් වෙන්න මේ ආකාරයෙන් සිදු වැරදි අර්ථකථන හේතු වුණා. එහෙමනම් අපි මේ ආදී වශයෙන් නිවනට පක්ෂපැත්තකුත්, නිවනට විපක්ෂපැත්තකුත්, නිවනට මාර්ගයකුත් තියෙනවා. දුගති ලෝකවල ඉපදුණු අපි හැමෝම නිවනට දුරයි. දිව්‍ය ලෝක හෝ මනුස්ස ලෝක හෝ යන සුගති ලෝකවල ඉපදුණු අපි හැමෝම නිවනට ළඟයි. හැබැයි පින්වතුනි, මනුස්සයෙකුට පමණයි තමන් තුළ ක්‍රියාත්මක වෙන දුක්ගතිත් සුගතිත් කියන මේ තල 31ම දකින්න පුළුවන් වෙන්නේ. එහෙමනම් තිපරි වට්ටේ හරහා බුදුපියාණන් වහන්සේ පෙන්වා දුන්නේ නිවනට පක්ෂපැත්තක් තියෙනවා, විපක්ෂපැත්තක් තියෙනවා, නිවනට මගක් තියෙනවා. ඒ මාර්ගය පාලම තමයි manussත් පටිලාභය. මිනිස්සෙක් වෙච්ච කෙනෙකුට තමයි සියලු ගති තමන් තුලින් ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා, සංවට්ටය තමන් තුල ක්‍රියාත්මක වෙන ආකාරය දැකලා, සංසාරයට තමන් ගැට ගැහෙන හැටි දැකලා සංවට්ටයට
හේතුව දැකලා ඒක විවට්ට කිරීම තුළ මේ පරිවට්ටේ කඩාබිඳ දාලා සංසාර ගමනට හේතුව සහ මුලින්ම සමූල ඝාතනය කළා සමුච්ඡේද ප්‍රහාණය කරන්න පුළුවන් බව තිපරිවට්ට කියන උතුම් දේශනාව තුළින් බුදු පියාණන් වහන්සේ පෙන්වා දුන්න ඒ උතුම් බුද්ධ භාෂිතයට තිපරිවට්ටයට අපූර්වට පණපොවලා තියෙන හැටි ඔබ ඔය පින්වත් ඇත්තන්ටත් මේ පොත කියවීම තුළින් දැනගන්න පුළුවන් දැකගන්න පුළුවන්. එහෙමනම් පින්වතුනි නාම රූප විග්‍රහය ඒ වගේම මෙතෙක් කාලයක් අපේ ලෝතුරා බුදු පියාණන් වහන්සේ ස්වන් වූ ඥාණයෙන්ම නිරාවරණය කරේ ස්වභාවිකව පැවතිච්ච ධර්මතාවය. ඒ ධර්මතාවය වැසී වැළලී තිබුණු දෙයක් බුදු පියාණන් වහන්සේ තම නුවණින්ම තම ඥාණයෙන්ම ප්‍රඥාවෙන්ම සොයා දැනගෙන ලෝකයාට නිරාවරණය කළා. ඒ උතුම් භාෂිතය තුළ පටි ඉච්ඡ සංඋප්පාද දේශනාව තුළ තියෙනවා පින්වතුනි තිපරිවට්ටය. ඒ තිපරිවට්ටයෙන් කියවෙන්නේ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදය. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදයෙන් කියවෙනවා සත්වයා කොහොමද මේ සංසාර ගැටයට අහුවෙන්නේ, සං උපදවන්නේ, කර්ම බීජ සකස් කරන්නේ, සසර ගමනට හේතු වන ඉන්ධන සකස් කරන්නේ කොහොමද? දුක කියන්නේ ඵලයක්. ඒ උරුම වන දුක කියන ඵලයට උරුම වෙන පටි ඉච්ච කියන ස්වභාවය තමන් තුළ ඇති වෙන හැටි අවිද්‍යාපච්චයා සංඛාරා, සංඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සලායතනං, සලායතනපච්චයා සම්පස්ස, සම්පස්සපච්චයා සංවේදනා, සංවේදනාපච්චයා තණ්හා උපාදාන කියන භව විග්‍රහය. එහෙමනම් පින්වත්තුනි අපි අහලා තිබුණි අපි කියෙව්වේ පෙර භවයේ, මතු භවයේ, මේ භවයේ කියලා. බුදු පියාණන් වහන්සේ මේ භව කියලා විග්‍රහ කරේ අපි තුල අපි සකස් කරගන්න සම්භව කර්ම බීජයක්. රාග භවක්, දේශ භවක්, මෝහ භවක්, නපුරු භවක්, ප්‍රේත භවක්, මසුරු භවක්, ගුණමකු භවක්, මේ ආදී වශයෙන් මේ රැස් කරගන්නා කෙලෙස් භවටයි භව කියන විග්‍රහය අර්ථකථනය කළේ බුද්ධ භාෂිතයේ සඳහන් වුණේ. අපි පින්වතුනි තේරුම් ගත්තේ මේ භවය පෙර භවය මතු භවය කියලා. අපි හිතුවා මේ අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදය ගැන විස්තර වෙන්නේ මේ ආදී මේ ඊළඟ උපතක් පෙර උපතක් ආදී වශයෙන්. පින්වතුනි භව විග්‍රහය තුළ සිදුවෙන්නේ පෘථග්ජන සත්‍යයක් තුළ මොහොතක් මොහොතක් පාසා සසර ගමනට සකස් කරන හේතුවක්, ඒ හේතුව සකස් කරන හැටි, හේතුඵල දහමක් ගැන පටිච්ච වෙලා සංඋප්පාද කරන හැටි. එහෙමනම් සසර ගමනට හේතු වෙන රාග භව, දේශ භව, මෝහ භව උපද්දවා ගන්න හැටි, සමුදය වෙන හැටි, සංකත සකස් කරන හැටි, විඥාන බීජ රැස් කර ගන්නා ආකාරයයි අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදේ විස්තර කරයි. මෙතෙක් කල් අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදේ නිරෝධ විග්‍රහයක් අපි අසා තිබුණේ නැහැ. සත්‍ය සසරට බැඳ තබන්නේ කොහොමද? දුකට හේතුව මොකක්ද? මේ හේතුව තමන්ම සකස් කරගන්නා දෙයක් බව, ඒකේ ඇත්ත දැක ගැනීම තුළ, සත්‍ය දැකීම තුළම තමන් මේ සසර ගැටයට අහුවෙලා සංකතයක් සකස් කරන ගමනින් නිරෝධ වෙන බව තමන්ට තේරුම් ගන්න පුළුවන් වෙන්නේම අනිච්ච දුක්ඛ අනාත්ම විග්‍රහයක් සහිතව විස්තර විග්‍රහ වෙන අවිද්‍යාමූල පටිච්ච සමුප්පාදේ නිරෝධ විග්‍රහයක් දැනගැනීමෙනුත්, එය තමන් තුළින් දැකගැනීමෙනුත් පමණමයි. ඒ වගේම මේ භව ගමනට හේතුවෙන් මේ තමන්ට මිදී නිදහස් වෙන්න පුළුවන් කියලා සම්දිට්ඨිකෝ වෙලා, සම්මදක්ඛාතා වෙලා සම්මාදිට්ඨියට පත් වෙන්න පුළුවන් වෙන්නේත් පටිච්ච සමුප්පාද දේශනාවේ කුසල මූල පටිච්ච සමුප්පාද දේශනාව කියන මේ තිපරිවට්ටයම අසා දැන ගැනීමෙන්, තමන් තුළින් දැක ගැනීමෙන් පමණක්ම බව මම නොබියව ප්‍රකාශ කරන්න කැමති. ඒ වගේම පින්වතුනි තමන් මේ දහම අධ්‍යක ගත්තොත් තමන්ටම තේරෙනවා මේ සත්‍යයක්ද කියන වග. බුද්ධ භාෂිතේ බුදු පියාණන් වහන්සේ කාලාමා සූත්‍රයේදී එදා කම්මාස ධම්ම නුවර හිටිය වැසියන්ට දේශනා කළේ කවුරු කිව්වත් මේ දහම පිළිගන්න එපා, තමන් ළඟයි මිනුම් දණ්ඩ තියෙන්නේ.
එතකොට අපි පරම්පරාවෙන් පැවතාව කියලා ත්‍රිපිටක ධර්මවල තිබුණ කියලා අපි කියනවා මා පිටක සම්පදානේන. අපි ඉගෙන ගත්තේ මෙහෙමයි කියන එක නෙවෙයි, අපි තුලයි මිනුන් දණ්ඩ තියෙන්නේ. අපටයි පුළුවන් මේ දහම අපි තුල පත්තු වෙන ගින්නට ගින්න නිවා ගන්න මගක් නම් මෙතන දේශනා වෙන්නේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන. කාල කිව්වේ කෙලෙස් වලින් මිදී නිදහස් වෙන මගක් නම් තමන් තුලම තමන්ට නිවීමක් දැනනවා නම් අන්න ඒකයි පිරිසුදු බුදුදහම, අන්න ඒකයි බුද්ධ භාෂිතය, එයයි ලෞතුරා බුදු පියාණන් වහන්සේලා දේශනා කර වදාරන්නේ කියන එක තමන්ටම පුළුවන් පරීක්ෂණය නිරීක්ෂණය නිගමනය හරහා තමන්ටම පුළුවන් එය නිගමනය කරන්න. ඒ ආකාර වූ අතිශේෂ්ඨ වූ දහමක්. මොකද මෙහි පරීක්ෂකයාත් තමනුයි, නිරීක්ෂකයාත් තමනුයි, නිගමනය කරන්නෙත් තමනුයි. බාහිර සාධකාත්‍ය අවශ්‍ය නෑ. තමන්ටම පුළුවන් මේ බුද්ධ භාෂිතයේ තියෙන අතිශය ගහම්බීර වූ සත්‍යතාවය තමන් තුළින්ම දැක ගන්න. එහෙමනම් පින්වතුනි, මෙතෙක් කාලයක් කල්‍යාණ මිත්‍ර සම්පත්තියක්, සිරිසත් ධර්ම ශ්‍රවණයක්, ඒ වගේම ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරලා මේ සෝතාපට්ටි ඵලයට පත්වීමට අවශ්‍ය කරුණු කාරණා හතරක් තියෙනවා. ඒ කරුණු කාරණා හතර තමන් තුල ඇති වෙන්නේ සිරිසත් ධර්මයේ කන වැකීමෙන්මයි. පරම පවිත්‍ර සිරිසත් ධර්මයක් කන වැකෙන්න ඕනි. ඒ ධහම දේශනා කරන කල්ලාණ මිත්‍රයන් වහන්සේ කෙනෙක් තමන්ට මුණ ගැහෙන්න ඕනි. ඒ ධහම අනුව තමන් ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කරන්න ඕනි. ඒ අනුව තමයි තමන්ට නිබ්බානගාමී මාර්ගය විවර වෙන්නේ. එහෙමනම් යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්න, හේතුඵලයට බහා ගලප ගන්න තමන් තුල පුළුවන් වෙන්නේ ඒකට අවශ්‍ය දැනුමක් ලැබීමෙන්මයි. ඒ දැනුම පිරිසිදු පරම පවිත්‍ර දැනුමක් විය යුතුයි. ඒ දැනුමට අපි බුද්ධ භාෂිතයේ කියනවා ජානතෝ. ජානතෝ හරහ තමයි දැක්ම පිරිසුදු වෙන්නේ. ජානතෝ හරහ තමයි පස්සතෝ වෙන්නේ. එහෙමනම් අපෝරුවට මේ සූත්‍ර දේශනා අතරේ මෙතෙක් අපි හිතාගෙන හිටපු මච්චිමා පටිපදා, මැදුම් පිළිවෙත, එකාන්තයකටවත් යන්නේ නැතුව මැදට වෙලා ඉන්න එක තමයි මග කියන වැරදි දිට්ඨිය මිදී නිදහස් වෙලා සසර ගමනට හේතුව මජ්ජිය, මත්වීම, අවිද්‍යාව, මුලාව, මෝහය කියන මජ්ජියෙන් මිදී නිදහස් වෙන මගයි මජ්ජිමා පටිපදා කියලා දේශනා කරේ. එහෙමනම් පින්වතුනි, ආර්ය අෂ්ටාංගික මාර්ගයත් මජ්ක්‍ධිමා පටිපදාවත් චතුරාර්ය සත්‍යයත් මේ අපූර්වට විස්තර විග්‍රහ කරලා මේ තියෙන දහම් කරුණු කියවන විට ඔබට හිතේවි මා මෙතෙක් කවදාවත් ඇසූ පෙර නොඇසූ විරු දහමක්ම මයි මේ කියන එක. එහෙමනම් පින්වතුනි, බුදු පියාණන් වහන්සේ බුදුමුවෙන් ප්‍රකාශ කර 1000ක් වූ සූත්‍ර දේශනා තුල අඩංගු වෙන්නේම සත්‍යයට මේ සංසාර ගමනින් මිදී නිදහස් වෙන ගමනමයි. සියලු සූත්‍ර දේශනාවලින් උන්වහන්සේ දේශනා කළ වදාලේ සසර ගැටයට හේතුව වෙන දුක්ඛ සත්‍යයත්, ඒ හේතුව නැවත නැවත සකස් කරමින් සත්‍ය සසරට ඇදබඳ නමන සමුදය සත්‍යයත්, ඒ හේතුව තමන්මම සකස් කරන නිසා හේතුවෙන් මිදී නිදහස් වෙන්න තමන්ටම පුළුවන් කියන නිරෝධ සත්‍යයත්, ඒ මගේ තමන් පිහිටා කටයුතු කරනවා කියන මාර්ග සත්‍යයත් කියන උතුම් චතුරාර්ය සත්‍යයමයි. කොයි සූත්‍ර දේශනාවක් ඇසුවත් ඒ හැම සූත්‍ර දේශනාවකම අවසානය සත්‍ය දැක ගැනීමමයි. එහෙමනම් පින්වතුනි, මේ ධර්ම පුස්තකයේ අවසාන භාගයේ විස්තර විග්‍රහ කරලා තියෙනවා සබ්බාසව සූත්‍රය, ඒ වගේම ආසව හා ආසවක්ඛය කිරීමේ ඥාණය, රතවිනීත සූත්‍රය, චචක්ක සූත්‍රය ආදී අතිශය ගැඹීර වූ සූත්‍ර දේශනා රැසක්. ඒ වගේම සතර සතිපට්ඨානය ආදී මහා, ඒ කියන්නේ තෙනකුට මේ ධර්ම කරුණු කාරණා විස්තර විග්‍රහ කරලා තමන් තුලින්ම දැක ගන්න පුළුවන් අපූර්ව සූත්‍ර දේශනා රැසක් තමයි මේ ධර්ම පුස්තකයේ අඩංගු වෙලා තියෙන්නේ. අපි මෙතෙක් හිතුවා අපි පුංචි කාලේ දැක්කේ භාවනා කරන බුදු පිළිම. එතකොට බුදු පියාණන් වහන්සේ භාවනා කරනකොට අපි හිතුවා බුදු පියාණන් වහන්සේත් මේ සංසාර ගමනින් එතර වුණේ, මිදී නිදහස් වුණේ භාවනා කරලා කියලා.
අපිත් හිතුව පින්වතුනි භාවනා කරන්නම ඕනය කියලා මේ ගමනින් මිදී නිදහස්සෙන්. හැබැයි මේ භාවනා කියලා බුදුපියාණන් වහන්සේ අර්ථකථනය කරේ භාවනට්ටේ පඤ්ඤා මග්ගේ ඥාන. භාවනට්ටේ කියලා කිව්වේ භාවිතා කළ යුතු දෙයක්. මොකක්ද භාවිතා කරන්න ඕනි? සසර ගැටයට හේතුව දැකලා හේතුවට මේ සසර ගැටයට අහුවෙන්න, සම්භව වෙන්න, සංඋපදෙන්න, ගති සකස් කරන්න, කර්ම බීජ සකස් කරන්න හේතුව අවිද්‍යාවයි. එහෙමනම් අවිද්‍යාව තුල, මෝහය තුල, මුලාව තුල තියෙන ඇත්ත දැකීම තුල විද්‍යාව මතුවීම හරහමමයි අපට පුළුවන් වෙන්නේ අපි මේ ගැටයට අහු වෙලා රත් වෙන, පිච්චෙන, මත් වෙන, තැවෙන, දැවෙන ලෝකය තුල ගින්නකට අහු වෙලා ගින්නෙන් පිච්චෙන වෙලාවට ගින්නට හේතුව දකින්න. පින්වතුනි, අපට ගින්නක් නැත්තම් නිබ්බාන සුවයක් අවශ්‍යත් නැහැ. එදා බුදු පියාණන් වහන්සේගේ කාලේ නිවන් දැක්කේ කවුද? පටාචාරා, කිසා ගෝතමී, අබාරද්දවාජ බමුණා, රජ්ජුමාලා වගේ අතිශය දුක්ගැහැටවල මේ දුකින් පීඩාවට පත්වෙච්ච අය. ඒ අයට තමන් විදි දුක තුලින්ම දුකට හේතුව දකින්න පුළුවන්කම ලැබුණා. තමන් විදි ගින්න තුලින්ම, රත්වීම තුලින්ම, පිච්චීම තුලින්ම මේ දුකට හේතුව දැකලා ඒ හේතුව තමන් සකස් කරගත් පිරි අපිරිම බව, පිරි අපිරි ඇති උනේම තමන් සකස් කරගත් ගති නිසා බව, අවිද්‍යාව නිසාම බව, තමන්මම මේ හේතුව සකස් කරගන්නේ මුලාවකින් බව, තමන්මම ඒකට වටිනාකමක් එකතු කිරීමකින් කියන පරම සත්‍ය දැකගත් කය සච්ච කිරියට්ටේ පඤ්ඤා නිරෝධේ ඥානං වෙලා මේ රෝධ වෙවි සංසාර චක්‍රයකට අහු වෙලා සංගති හදාගන්න සසර ගමනින් නිරෝධ කළා මිදී නිදහස් වුණා. එහෙමනම් තමන් තුල වර්තමාන මොහොතේ සං උපදවන මේ ක්‍රියාවලිය හොඳට අධීක්ෂණය කරන්න මේ පොතේ තියෙන ධර්ම කරුණු කාරණා මනා පිටුහලක් වෙනවා. මෙතෙක් අපි හිතාගෙන හිටපු සතර සතිපට්ඨාන භාවනාවයි අර උස්ම ඉහළ පහළ දමමින්, උස්ම රැල්ලට හිත යොමු කරමින් කායානුපස්සනාව, වේදනාසු වේදනානුපස්සනාව ආදී වශයෙන් වැරදි විදිහට අනරිය භාවනා ක්‍රමවල හිරවලා හිටිය අපිට එදා බුදුපියාණන් වහන්සේ දේශනා කළ වදාළ උතුම් වූ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාවට පන්නරයක්, අර්ථකථනයක්, පරම සත්‍යයක් අපූර්වට එක්කලා තියෙන හැටි, මේ බුද්ධ භාෂිතයට පණ දීලා තියෙන හැටි ඔය පින්වතුන්ට මේ පොත පරිශීලනය කරනකොට තේරුම් යන්න පුළුවන්. ඇත්තටම පින්වතුනි, පොත කියවීමම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒ තරමටම ගැඹීරයි, ඒ තරමටම තේරුම් ගන්න අතිශය අමාරු ධර්ම කරුණු කාරණා කිහිපයක් තමයි මේ උතුම් ධර්ම පුස්තකයේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ බුදු පියාණන් වහන්සේ එදා එහෙමනම් මේ දේශනා කළ වදාළ උතුම් දහම උන්වහන්සේ බුදු මුවෙන්ම දේශනා කරා. පින්වත් ඇත්තෝ ඒ දහම ශ්‍රවණය කරා, සුතා අහලා, දතා ධාරණය කරගෙන, විචතා විමර්ශනය කරලා, මනසිකරෝතා කරලා මේ සංසාර ගැටයට හේතුව දැකලා, දිට්ඨි මේ පටි හදාගෙන පටි වලින් වෙරිලා පටි ඉච්ඡ වෙලා සං උප්පාද වෙන පටි සකස් කරන ක්‍රමවේදය විදලා බලලා දිට්ටි සුප්පටි වෙද්දා වෙන්න පුළුවන් වෙන්නේ උතුම් ධර්මයක් ශ්‍රවණය කිරීමෙන්මයි. ඒ කාලේන ධම්ම සවන, කාලේන ධම්ම සවනහරහා. දෙවැනි කාරණාව තමයි කාලේන ධම්ම සාකච්ඡා. මේ බුතුම් උතුම් වූ ධර්ම පුස්තකයක් කොටස් වශයෙන් කියවීම තුළින්, කරුණු කාරණා තමන් තුළින් කල්පනා කිරීම තුළින්, මෙනෙහි කිරීම තුළින්, තමන් විසින්ම ප්‍රශ්න නගනගා තමන්මම සාකච්ඡා කිරීම තුළින් කාලේන ධම්ම සාකච්ඡාව සිද්ධ වෙනවා. එහෙමනම් ඒ කරුණු දෙක තුල යථාභූත ස්වභාවය, යථාභූත ඥාන දර්ශනය ඇත්ත ඇති සැටියට දැක්ක කෙනා තුල, දැකගත් කෙනා තුල කාලේන සමත වැඩෙනවා. කාලේන සමත කියන ධර්මතාවය පිහිටනවා. එය ක්‍රමවේද හරහා, භාවනා මධ්‍යස්ථානවලට ගිහින් පුහුණු වීම හරහා, ධර්මය නොයසීම හරහා, ගුරුවරයෙක්ගෙන් අහගෙන කරන්න පුළුවන් දෙයක් නෙවෙයි.
සත්‍ය දැකීම හරහාමයි කාලේන ධම්ම සමත වෙන්නේ. සමත දැක්ක කෙනා සංසාර ගැටයට හේතුව විපස්සනා කරනවා. වෙන්කල්ලා දකිනවා. හේතුව තමන්ම සකස් කරන බව, හේතුව අවිද්‍යාව බව දැකීම හරහාම චක්කුං උදපාදි, ඥානං උදපාදි, පඤ්ඤා උදපාදි වෙලා සත්‍ය දැක ගැනීමෙන් මේ නිබ්බානගාමි මාර්ගය විවර වෙනවා. මේ පරම සත්‍යය. එහෙමනම් පින්වතුනි, මේ පොතේ පිටු 536ක් තියෙනවා. අති ගැඹීර වූ ධර්ම කරුණු කාරණා රැසක් අන්තර්ගත වෙලා තියෙනවා. ඉතින් මේ පොත කියවනකොට මට කල්පනා වුණා, මේ තරම් ගැඹීර වූ ධර්මස්කන්ධයක් මීට පෙර අසන්නට කියවන්නට නොලැබුණේ ඇයි? අපේ මුතුන් මිත්තන්ට, අපේ මේ හෙළ දීපයේ හිටපු වැසියන්ට මේ දහම අහිමි වුණේ කොහොමද කියන කාරණාවත් මේ දහම් මග හොයාගෙන ගියා අපට අසන්නට, දකින්නට, අහන්නට ලැබුණා. එහෙමනම් අපේ මේ හෙළ ඉතිහාසය විකෘති වීමේ මහා ඛේදවාචකය අභියස බුදුපියාණන් වහන්සේ එදා මේ දේශනා කර වදාළ උතුම් ධර්මය මේ හෙළ දීපය තුළම අවුරුදු 1800ක කාලයක් වැසි වැළලි යටපත් වෙලා කාලයේ වැලි තලාවෙන් යටපත් වෙලා පැවතුණා. එහෙමනම් පින්වතුනි, ඒ දහම මේ විදිහට අපට අහන්නට නොලැබුණේ අපි හිතාගෙන හිටියා විජය රජතුමා තමයි අපේ පළමු රජතුමා. අනුරාධපුර රාජධානිය තමයි අපේ පළමු රාජධානිය. අපි හිතාගෙන හිටියා එදයින් පස්සේ එතනින් එහා අපට ඉතිහාසයක් නැහැ. මේ ශ්‍රී ලංකාව තුල කුමක් තිබ්බද, මොකක් පැවතුණාද කියන ඉතිහාසයට කරුණු කාරණා සියල්ලම විකෘති වෙලා ඉතිහාසයේ මොකක් හෝ ධර්මතාවයක් ක්‍රියාත්මක වීම හරහා වැසි වැරළි යටපත් වෙලා පැවතුණා. එහෙමනම් පින්වතුනි, එදා බුදුපියාණන් වහන්සේ ජන් බුද්දීපය බුදුපියාණන් වහන්සේ ජන්මය ලැබූ බුදු ජාන් කියන්නේ උපත, බුදු පියාණන් වහන්සේ ජන්මය ලැබූ උතුම් දීපය මෙයයි. එදා මේ ශ්‍රී ලංකාව කොටස් හතරකට වෙන් වෙලා තිබුණා. දේවහෙළය, යක්කහෙළය, නාගහෙළය, කුම්බාණ්ඩහෙළය කියලා හෙළ හතර. ඔය හෙළ හතර තමයි පින්වතුනි සිව්හෙළය උනේ. සිංහල කියලා අපි කියන මේ සිංහලයට, සිව්හෙළයට මහා ගැඹීර වූ ප්‍රෞඪ ඉතිහාසයක් තියෙනවා. අපට අපේම ආවේනික වූ වාරිමාර්ග තාක්ෂණයක් තිබුණා. අපටම ආවිනික වෙච්ච සක්විති රජ පරම්පරාවකින් පැවත වෙන ගුවන් යානා තාක්ෂණයක් තිබුණා. අපේම ගෘහ නිර්මාණ ශිල්පයක් තිබුණා. අපේ පෙර ජනාවාස තිබුණා. නගර නිර්මාණ සැලසුම් කරනයක් තිබුණා. අද සියලු දිනාටම ප්‍රශ්නයක්, අපේ ඉතිහාසය කොහොමද මේවා තිබුණේ? ගෘහ නිර්මාණ ශිල්පය සිංහලයන්ට ආවේනික වෙච්ච ප්‍රෞඪ වූ අතිමහත් ගැඹීර වූ ප්‍රකෘති ඉතිහාසයක් කාලයේ වැලිතලාව හමුවේ විකෘති වෙලා තමයි අපේ අද මේ මතු පරපුරට, අද ඉන්න මේ අපට අසන්නට ලැබෙන්නට සිද්ධ වෙලා තියෙන්නේ. එහෙමනම් පින්වුතුනි, මේ ප්‍රෞඪ ඉතිහාසයට, මේ පරම සත්‍යයට පණ දෙන්න කාලයයි මේ. එහෙමනම් එදා බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලයේ උන්වහන්සේ බුදුමියෙන් දේශනා කරපු මේ බුද්ධ භාෂිතය දේශනා කර වදාළේ මාගදී ශබ්ද සංඥාවලි. ඒක විශ්ව භාෂාවක්. ඒ භාෂාවෙන් දේශනා කරපු මේ උතුම් බුද්ධ භාෂිතය එදා ජීවමානව හිටපු මහා කච්චායනාදී මහා ප්‍රඥයන් වහන්සේලා මේ බුද්ධ භාෂිතය එදා මේ සිව්හෙළයේ පැවතිච්ච හෙළ භාෂාවට යම්කිසි ධර්ම කරුණු කාරණා විස්තර විග්‍රහයක් කරමින් අටුවා පොත් රචනා කරා. මහා කච්චායන මහා ප්‍රඥන් වහන්සේ ඇතුළු ප්‍රඥන් වහන්සේලා කිහිප පෙළක්ම එකතු වෙලා මේ අපේ බුදුපියාණන් වහන්සේ දේශනා කරපු භාෂිතය සිංහල භාෂාවෙන් සිංහල අට්ටකතා, හෙළ අට්ටකතා විදිහට රචනා කරා. ඒ තමයි මහා අට්ට කතාව. අපි කියනවා මූල අට්ට කතා කියලා. මහා පච්චරී අට්ට කතා, බුදු කැලි අටුවා, කුරුන්දි අට්ට කතා, සංකේප අට්ට කතා, පොරාණ අට්ට කතා, පුබ්බාචරී අට්ට කතා ආදී වශයෙන් අති මහත් වූ ගැඹීර වූ ධර්මදේශනාව සිංහල භාෂාවෙන් පෙළගස්සපු අටුවා පොත් ටිකක් අපට තිබුණා.
ඒ අටුවා පොත් ටික එදා අපේ ඉතිහාසයේ තිබුණු රජගල රජගහ නුවර තමයි එදා ප්‍රසිද්ධ වූ විශ්වවිද්‍යාලයක් වගේ මහා ගම්භීර වූ මේ පොත් ටික තැන්පත් කළා තිබුණු බෞද්ධ පුස්තකාලයක් තිබුණේ. අද එදා ජේතවනාරාමයේ අද රිටිගල ප්‍රදේශයේ තමයි තවත් පුස්තකාලයක් තිබුණේ. මේ පුස්තකාලවල ලියා තැන්පත් කර තිබුණු පුස්කොළ පොත්වල රචනා කර තිබුණු ඒ හෙළ අට්ට කතා පොත් මේ බොහෝ පෘථග්ජන වැසියන් පරිශීලනය කරලා මේ දහම කන වැකිලා දහම් අනුගමනය කරලා උතුම් වූ නිබ්බානගාමී මාර්ගයට පත් වුණා. එදා ධර්මාශෝක රජතුමා ඉන්දියාවේ යුද්ධයක් කරන කාලේ මිහිඳු මහ කුමාරයා සංගමිත්තා කුමරියත් සමග ලංකාවට පැමිණිලා හිටියේ ඔය රජගල කියන රජගහ නුවරයි. අම්පාර ප්‍රදේශයේ එදා පිහිටි රජගහ නුවරයි. ඒ රජගහ නුවරදී බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 182කට පස්සේ තමයි මිහිඳු කුමාරයා මේ ලංකාවට ආවේ. මිහිඳු කුමාරයා මේ අට්ට කතා පරිශීලනය කරලා පිරිසිදු සිරිතත් ධර්මයේ ශ්‍රවණය කරලා මේ දහම ඉගෙනගෙන මේ දහම අනුගමනය කරලා උතුම් වූ මාර්ගඵලවලට පත් වුණා. එදා මිහිඳු මහ රහතන් වහන්සේ ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර කියලා පින්වතුනි පැමුණියේ මේ සිව් හෙළයේම එක කොටසක තිබුණු ජම්බුද්දීපයේ ඉඳන් එදා යක්ක හෙළයේ තිබුණු ලංකාපුරයටයි අගනුවරටයි. එහෙම නැතුව ඉන්දියාවෙන් මේ ලංකාවට උන්වහන්සේ වැඩම කළා නෙමෙයි. එහෙනම් උන්වහන්සේ ජම්බුද්දීපා ඉදාගතා ලංකාපුර කියලා පැමිණලා එදා මේ ලංකාපුර හිටියා යක්ක හෙළයේ ගෝත්‍රික. ඒ කියන්නේ මේ අපි වගේම මිනිස්සු මනසක් තියෙන භාෂාවක් තියෙන උතුම් සංස්කෘතියක් තියෙන යකඩ වැඩ කරපු හිමි අයට තමයි අපි යක්කහෙලේ අය කිව්වේ. දේවහෙලේ මිනිස්සු කරේ කුෂිකර්මාන්තය, නාගහෙලේ අය කරේ වාරිකර්මාන්තය, කුම්භාණ්ඩහෙලේ අයත් ඒ වගේ යම්කිසි කර්තව්‍යයන් වල යෙදිලා ඒ අයගේ ජීවනෝපාය මාර්ගයන් කරගෙන මේ සිව්හෙලේ ජීවත් වුණා. එහෙමනම් උතුම් සංස්කෘතියක් තිබිච්ච උතුම් තාක්ෂණයක් තිබුණු මේ උගත් බුද්ධිමත් පිරිසකටයි එදා මිහිඳු මහ රහතන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඔහොම ධර්මයේ දේශනා කරලා කාලයක් යනකොට සිරි ලංකාවේ බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 452කට පස්සේ බැමිනිතියාසාය කියලා මහා නියඟයක් ඇති වුණා. ඒ බැමිනිතියාසාය නිසා ගොඩාක් නියම්ගම් නියඟයට යටපත් වෙලා මේ ගොඩාක් අයට මහා අසීරු කාලයක් යොමු වුණා. ඒ කාලයේදී එදා බුදුපියාණන් වහන්සේගේ කාලයේ සිට මේ දහම පැවතගෙන ආවේ වනපොත් කරලා ස්වාමින් වහන්සේලා පරම්පරාවන් තුනක් විසින්. අපි කියනවා බාණක පරපුර තුනක් විසින් තමයි මේ දහම වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ආවේ. උපාලි මහරහතන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූන් වහන්සේලා අරිය උත්තමයාණන් වහන්සේලා විනයට අදාළ සූත්‍ර දේශනා වනපොත් කරගෙන පැවතගෙන ආවා. ආනන්ද මහරහතුන් වහන්සේ ප්‍රමුඛ අරිහතුන් වහන්සේලා සූත්‍ර කොටසට අදාළ ධර්මය රැකගෙන ආවා. මහා කච්චායන ස්වාමින් අරිහතුන් වහන්සේගේ ප්‍රමුඛ මහා ප්‍රඥන් වහන්සේලා අභිධර්මයට අදාළ සූත්‍ර දේශනා වනපොත් කරගෙන කටපාඩම් කරගෙන පැවතගෙන ආවා. මේ වනපොත් කරගෙන යෑම පරම්පරාවෙන් පරම්පරාවට යන එක ස්ථාවර කරන්නයි උන්වහන්සේලා පසු කාලීනව බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 456කට පස්සේ කෑගල්ල ප්‍රදේශයේ තියෙන මාතුල නම් වූ අලුලිනට එක් රැස් වෙලා උන්වහන්සේලා මේ වනපොත් කරගෙන පැවතගෙන ආපු මේ ධර්මය ත්‍රිපිටක ධර්මයක් විදිහට පුස්කොළ පොත්වල ලියා දැක්කුවේ, රන්පත්වල ලියා දැක්කුවේ. එහෙමනම් එදා ඒ මාතුල අලුලිනේ ගබඩා කරලා තැම්පත් කරලා තිබුණු ඒ උතුම් වූ ත්‍රිපිටක ධර්මය අපේ මේ ශ්‍රී ලංකා දීපයේම එක කොටසක පැවතුණා. ඒ වගේම එදා බුදුපියාණන් වහන්සේ ජීවමාන කාලයේ රචනා කරපු සිංහල භාෂාවෙන් ලියපු හෙළ අට්ට කතා, රජගහනුවර, ඒ වගේම ජේතවනාරාමය ආදී රජගල රිටිගල ආදී බෞද්ධ මධ්‍යස්ථානවල පැවතුණා. ඉතින් පසු කාලීනව දුටුගැමුණු රජතුමා රජ වුණාට පස්සේ
උන්වහන්සේ මේ තැන්තැන්වල එක් රැස් වෙලා තියෙච්ච මේ සියලුම පුස්කොළ පොත් එකතු එක් රැස් කරලා අනුරාධපුරයේ මහා විහාරයට විහාරය තැන්පත් කළා. මේ කාලයේ තමයි කලිඟු රටේ ඉඳලා බුද්ධඝෝෂ කියලා ස්වාමින් වහන්සේ කෙනෙක් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු 915කට පස්සේ ලංකාවට එන්නේ. උන්වහන්සේ ලංකාවට ඇවිත් උන්වහන්සේ ඉගෙන ගත්ත මේ වෛතුල්‍ය වාදයේ මහායාන දහම ඉස්මතු කරගෙන උන්වහන්සේ පෘථග්ජන ස්වරූපයෙන් හිටපු නිසාවෙන් මේ උතුම් වූ හෙළ අටුවාවල අඩංගු මූල අට කතා කියන පොත උන්වහන්සේ පරිවර්තනය කරා පාලි කියන භාෂාවකට, පෙළ දහමකට පරිවර්තනය කරා විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 17කට. ඊට පස්සේ ඒ පොත් 17 අභයගිරිය තැන්පත් කරලා කුමක් හෝ උපක්‍රමශීලී ක්‍රමයකින් අර ඇතුන් 7 දෙනෙක් බර අතිශය ගහම්බීර වූ එදා බුදු පියාණන් වහන්සේගේ ජීවමාන කල සිංහල භාෂාවට පෙරළුණු සිංහල අටකතා සියල්ලටම ගිනිබත් කරලා උඳු වැපුරුවා කියලා ඉතිහාසයේ තියෙනවා. එහෙනම් එදා තමයි අපේ මේ සිංහල භාෂාවෙන් ලියවුණු අට කතාවලට නැවතීමේ තිත ලැබුණේ. එදැන් පස්සේ පින්වතුනි සිංහල භාෂාවෙන් ලියවුණු පොතක් තිබුණේ නැහැ. ඒ අතර අර මාතුලාල උළෙලේ තැන්පත් කළ තීච්ච ත්‍රිපිටක පොත් ටික පස්සේ කාලෙකදී 1860දී ජෝර්ජ් ටර්නර් කියන උපතිසාපතිතුමා ලංකාවේ ආණ්ඩු ලංකාව පාලනය කරන කාලේ උන්වහන්සේ එදා මාතුලාල උළෙලේ හිටපු ගණින්වහන්සේලාගෙන් ඒ ත්‍රිපිටක පොත් ටික පුස්කොළ පොත් ටික මිලදී ගත්තා. ඒ හෙළ අට කතා දහම නෙමේ ඒ ත්‍රිපිටක පොත්. අර විනය සූත්‍ර අභිධර්ම කියන සූත්‍ර දේශනා අඩංගු උතුම් ත්‍රිපිටකය. ඒ පුස්කොළ පොත් ටික ජෝර්ජ් ටර්නර් මහත්තයා අරගෙන ගියා එංගලන්තෙට. ඊට පසුව එංගලන්තයෙන් පසුව තව නෙවිල් කියන අග්‍රවිනිශ්චයකාරතුමා තව පුස්කොළ පොත් 7000කට ආසන්න ප්‍රමාණයක් නැවක පටවගෙන එංගලන්තයට අරගෙන ගියා. එහෙමනම් පින්වතුනි කල්පනා කරන්න අපේ සිංහල අකුරෙන් සිංහල භාෂාවෙන් ලියවුණු මාගදී ශබ්ද සංඥා සහිත උතුම් බුද්ධ භාෂිතයයි ඒ ආකාරයෙන් අපට අහිමි වුණේ. ඒ ආකාරයෙන් අහිමි වෙච්ච මේ පොත් ටික අපේ ලංකාවෙන් ගියා එංගලන්තයට සොයිසා කියලා මහත්තෙක්. ඒ මහත්තයා දැක්ක එංගලන්තයේ කෞතුකාගාරේ මේ උතුම් වූ ත්‍රිපිටක ධර්මයේ පුස්කොළ පොත් ටික තියෙනවා. එදා ජෝර්ජ් ටර්නර් මහත්තයා මේ ත්‍රිපිටක ධර්මය ඉංග්‍රීසියට පරිවර්තනය කළා. ඒ ඉංග්‍රීසියට පරිවර්තනය කරපු පොත් ටික සොයිසා කියන මහත්තයා නැවත සිංහලයට පරිවර්තනය කළා. ඒ ආදී වශයෙන්ුත් පරිවර්තනයේ වෙද්දී මාගදී භාෂාවෙන් අඩංගු මේ ත්‍රිපිටක ධර්මය තායිලන්තයේ වගේ වෙනත් රටවල් වලත් ඒ භාෂාවලට ඒ කාලවකවානු වල පරිවර්තනය වුණා. පසු කාලීනව 1954දී ත්‍රිපිටක පරිවර්තන මණ්ඩලයක් විසින් එක් එක් තැන්වලින් එකතු කරගත්ත පුස්කොළ පොත් ආශ්‍රයෙන් තමයි අද අපට මේ දකින්නට ලැබෙන ත්‍රිපිටක පරිවර්තන පොත් සකස් කරලා තියෙන්නේ. නැදිමාල ත්‍රිපිටකය සකස් කරා 1962දී. ඉතින් මේ ආදී වශයෙන් මේ උතුම් වූ බුද්ධ භාෂිතයට සිදු ඛේද වාචකය හමුවේම ඇත්තටම අපට පසක් වෙනවා. මේ ධර්ම පුස්තකය කියවනකොට පෙර නොඇසූ විරූ දහමක් නම් මේ දහම අනිවාර්යයෙන්ම කාලයේ වැලිතලාව හමුවේ යටපත් වෙලාම පැවතුණු වග. එහෙමනම් මේ දහමට යටපත් වෙලා පැවතුණු දහමට නැවත පණපවන්න පුළුවන් වෙන්නේත් අනුබුදු කෙනෙකුටමයි. අනු කියන්නේ වර්තමාන මොහොතේ නැවත බව උද්දකරන මේ ධර්මතාවය දැකගත් උත්තමයෙකුට ඇර වෙන කිසියම් කෙනෙකුට මේ ධර්මතාවයට වැළලුණු බුද්ධ භාෂිතයට පණපවන්න බෑ. එහෙමනම් පින්වතුනි පොබ්බේත කතපුඤ්ඤ ශක්තිය ලැබූ අති මහත් වූ පින්වත් පිරිසක් මේ ලෝකයේ මේ මොහොත වෙන විට පහළ වෙලා තියෙනවා. බුදු පියාණන් වහන්සේ කිව්වා නිබ්බානගාමී ධර්මයේ අනුගමනය කරන්න පුළුවන් නිවන් දකින්න පුළුවන් පිරිස නිය පිඬටගත් පස් පිඬක් වගේ සුළු පිරිසක් කියලා. එහෙමනම්ගේ නිය පිඬටගත් පස් පිඬක් වැනි අති සීමිත වූ පිරිසක් අද මේ ලෝකයේ විවිධ රටවල් වලත් ඒ වගේම මේ හෙළවිම තුලත් ඉපදිලා ඉන්නවා. ඒ පුබ්බේත කතපුඤ්ඤතා ශක්තිය තින පින්වතුනි
මේ ඔබේ අවස්ථාවයි, මේ ඔබේ වෙලාවයි, ඔබට පෙර නොඇසූ විරූ දහමක් උරුම කරගන්නම අසන්නම මේ කාලය වෙනුවෙන්මමයි මේ දහමට අති ගෞරවනීය අති පූජනීය මීවන පලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥයන් වහන්සේ විසින් මේ උතුම් වූ බුද්ධ භාෂිතයට පණ පිහිටවුවේ. සන්දේශනාවට පණ පිහිටවලා, දවතා ධර්මයට පණ පිහිටවලා, තිපරි වට්ටේට පණ පිහිටවලා, උතුම් වූ පටිච්ච සංඋප්පාද දේශනාවේ තිපරි වට්ටේමටම මේ උපදවා මේ සංසාර ගැටයට අහුවෙන බව ගමනට හේතුව අපූර්වට පෙන්වා දෙන්න පුළුවන් වෙන්නේම මේ දහම දැකගත්, දහම් මගේ ගමන් කරගත් අරිය උත්තමයෙකුටමයි. ඒ වගේම පින්වතුනි, බුදුපියාණන් වහන්සේ චක්කවත්ති සිහනාද සූත්‍රයේ දේශනා කරා සිහනාදය පවත්වන්න පුළුවන්. මේ වැළලීගිය ධර්මතාවයක් නැවත අර්ථ ධම්ම නිරුක්ති පටිසම්බිදා කියන උතුම් වූ සිව්පිලි සිඹියාපත් ශක්තියක් ඇතිව මේ දහමට පණපවන්න පුළුවන් සිව්පිලි සිඹියාපත් අරහතුන් වහන්සේ නමකටමයි. එහෙමනම් මේ බුද්ධ භාෂිතයට පණපවලා තියෙන ආකාරයේ ඔය පින්වත් ඇත්තන්ටම තමන් විසින්ම පරීක්ෂණය කරලා, තමන් තුලින්ම නිරීක්ෂණය කරලා, තමන්ටම නිගමනය කරන්න පුළුවන් විවෘත දහම. පින්වතුනි, එහෙමනම් එදා බුද්ධඝෝෂ ස්වාමින් වහන්සේ ගිනිබත් කරලා අපට හෙළාටුවාවා හිමි වුණා. හැබැයි අද අපි සියලු දෙනාගේම පුබ්බේත කතපුඤ්ඤතා ශක්තිය අනුව අපට අද හෙළාටුවාවක් උරුම වෙලා තියෙනවා. ඒ තමයි ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් රචනා කරපු නිවන් දැකීමට උපකාර වෙන පරම පවිත්‍ර සිරිසත් ධර්මයේ කියන මේ හෙළාටුවාව. මේක තමයි අපේ කාලයේ හෙළාටුවාව. එහෙමනම් පින්වතුනි, මේ පොත පරිශීලනය කරන්න, ධර්මයේ කියවන්න, තමන් විසින්ම පරීක්ෂණය කළා, තමන්ම අත්හදා බලන්න පරම සත්‍ය කුමක්ද කියලා. තමන්මමයි පරීක්ෂකයා, තමන්මමයි නිරීක්ෂකයා, තමන්මමයි නිගමනය කරන්න පුළුවන්. ඒ වගේම බුදුපියාණන් වහන්සේ දේශනා කර වදාළ, මතු කර වදාළ මේ උතුම් පරම සත්‍ය, මේ ගහම්බීර බුද්ධ භාෂිතය ස්වභාවික දෙයක්, පවතින දෙයක්, උන්වහන්සේ ස්වන්භූ ඥානේ නිරාවරණය කළ දෙයක්. හැබැයි අපි කියනවා නම් බුද්ධාගමේ හැටියට අපට මේ ධහම අයිති කියලා පිංගතුනි, මේ බුද්ධ භාෂිතය කිසි කෙනෙකුට අයිති නෑ. එදා බුදුපියාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ බෞද්ධයන්ට නෙවෙයි, අන්‍යාගමිකයන්ට, 62ක් වූ අන්‍යාගමිකයන්ට. එහෙමනම් ආගම්, ජාති, කුල ભેද ධහමට අදාළ නැහැ. පරම සත්‍ය කියන්නේ පරම සත්‍යයක්. ඒක පෘථග්ජන වූ ඕනෑම කෙනෙකුට නිබ්බානගාමී මාර්ගයේ විවර කර දෙන උතුම් සත්‍යයක්. එහෙමනම් අපි කියනවා නම් බුද්ධඝමේ අපිටයි මේ බුද්ධ ධර්මයේ අයිති. එහෙමනම් අපි කියනවා නම් බුද්ධඝමේ ඉන ස්වාමීන් වහන්සේලාටයි මේ ධහම අයිති. අපි කියනවා නම් මේ බුද්ධ භාෂිතයට පණ දුන් අරිහතුන් වහන්සේටයි මේ ධහම අයිති කියලා. ඇත්ත සත්‍ය කුමක්ද? ධහම කිසිවෙකුට අයිති නැහැ. ධහම යනු ධර්මතාවයක්, ස්වභාවිකත්වයක්, පටිච්ච සංඋප්පාද දේශනාව, හේතුඵල ධහම, පවතින දෙයක්. ඒක තමයි පරම සත්‍ය, ඒක තමයි යථාභූත ඥාන දර්ශනය. අපි විසින් කවදා හෝ පරිපූර්ණ කරගත යුතු උතුම් වූ පරම වූ සත්‍යයට ආගම් ભેද, ජාති ભેද, කුල ભેද නැහැ. ඒ සියලු දෙනාටම පොදුයි. එහෙමනම් පින්වත්නි, අපි මේ මතු කරපු පරියාප්ති ශාසනය, අපි හිතාගෙන හිටිය බුද්ධඝෝෂ හාමුදුරුව ලියපු විසුද්ධි මාර්ගය ඇතුළු පොත් 18 තමයි අපේ බුද්ධ භාෂිතය කියලා. ඒ බුද්ධ භාෂිතයේ පරියාප්තිට අයිති නැහැ. ඒ පරියාප්ති ශාසනයට අයිති කොටසක් නෙමෙයි පින්වත්නි. පරියාප්තියක් වෙන්නේ ඒ පරියාප්තියෙන් පටිවේද කරන්න, පරියාප්තිය හරහා ප්‍රතිපත්තියේ පිහිටලා පටිවේද කරන්න පුළුවන් නම් තමයි ඒක පරියාප්ති දහමක් වෙන්නේ. එහෙමනම් මේ පරියාප්ති දහම හරහා ප්‍රතිපත්තියේ පිහිටන්න කෙනෙකුට පුළුවන් වෙන්න ඕනි උතුම් වූ සතර මග සතර ඵල දැකලා පටිවේද කරන්න පුළුවන් නම් ඒ තමයි පරියාප්තිය. පරියාප්ති දහම දැන් මතු වෙලා තියෙනවා. උතුම් වූ සිරිසත් ධර්මයේ මතු වෙලා තියෙනවා. මේ දහම දැකලා තමන් තුලින්ම දැකගෙන තමන් විසින්ම අනුගමනය කරලා තමන් විසින්ම ප්‍රතිපත්තියේ පිහිටියොත් තමන්ට ප්‍රතිවේද කරන්න පුළුවන්
සෝවාන් සකෘදාගාමී අනාගාමී අරහත් කියන උතුම් මගඵල. උතුම් මාර්ග සත්‍ය අවබෝධ කරගත් කෙනෙක්ට උතුම් වූ සෝතාපට්ටි ඵලයට, සකදාගාමී ඵලයට, අනාගාමී ඵලයට, අරහත් ඵලයට පත්වෙච්ච උත්තමේකුට පමණයි පින්වතුනි නැවතත් ඒ පරියාප්ති ශාසනයට පණ දෙන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මෙතන තියෙන්නේ චක්‍රයක්. පිරිසුදු පරියාප්තිය තියෙනවනම් තමයි නිබ්බානගාමී මාර්ගය කියන පටිපදාවේ මිනිසුන් පිහිටන්නේ. පටිපදාවේ නිවරදිව පිහිටනවනම් තමයි පටිවේද කරන්න පුළුවන් වෙන්නේ, මගඵල ලැබෙන්නේ, නිබ්බානගාමී සුවේ අත්වෙන්නේ. නිබ්බානගාමී සුවේ අත්වෙච්ච අයට තමයි නැවත පරියාප්තිය පිහිටන්න පුළුවන් වෙන්නේ. ඒ පරියාප්තිය හරහායි නැවත පටිවේද කරන්නේ. එහෙමනම් මෙතන තියෙන්නේ චක්‍රයක්. එහෙනම් මේ චක්‍රයට අද පණ දීලා අවසන්. එහෙමනම් මේ සියලු පින්වතුන් ඉතාම වාසනාවන්තයි, උතුම් වූ ධර්මද්වීපයක ඉපදිලා මේ හෙළ බුදුපියාණන් වහන්සේගේ බුදුමුවෙන් දේශනා කරපු උතුම් වූ ගැඹීර වූ ධර්මතාවයට පණ පෙවූ මෙවන් යුගයක ඉපදුණු ඔය පින්වත් සිරු දෙනාගෙන් මං කාරුණිකවම ආයාචනා කරනවා, තමන් තමන්ගේ මිම්මට ආගමට දහමට අනුව මේ උතුම් සත්‍යය මනින්න යන්න එපා. ඔබ පරීක්ෂකයෝ වෙන්න, ඔබ තුලින්ම මේ විවසන්න, තමන්ගේ ගින්නට නිවීමේ මඟ මෙතන තියෙනවා නම් එතන තමයි බුදු පියාණන් වහන්සේ කියපු මිනුම් දණ්ඩ, කාලාමා සූත්‍රයේක කියපු කෙලෙස් වලින් මිදෙන මඟ. තමන්ටම පුළුවන් තමන්ගේ මිනුම් දණ්ඩ තුලින් පරීක්ෂා කරලා නිරීක්ෂණය කරලා තමන්ම නිගමනය කරන්න පරම සත්‍ය කුමක්ද කියලා. එහෙමනම් පින්වතුනි, අවුරුදු 2800ක කාලයක් තිස්සේ මේ හෙළ දීපේ වැසීවැළලී යටපත් වෙලා තීච්ච ඒ උතුම් වූ බුද්ධ භාෂිතයට, සන්දේශනාවට, චතුරාර්ය සත්‍යයට, පටිච්ච සමුප්පාදයට පණ පෙවූ අති ගෞරවනීය, අති පූජනීය මීවන පලානේ සිරි ධම්මාලංකාර මහා ප්‍රඥාණන් වහන්සේට අප සිළු දෙනාගේම නමස්කාරය වේවා. සුවපත් වේවා.